ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂ ෆිල්ම් නළුවෙක් වෙන හේමල් රණසිංහ විසින් මේ වන විට ෆිල්ම් 18කට වැඩි ප්‍රමාණයකට තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඒ ෆිල්ම් අතරින් 14ක්ම මේ වන විට රිලීස් වෙලා අවසන් අතර මොහුගේ ෆිල්ම් 4ක් අප්කමින් ෆිල්ම් ලෙස දක්වන්න පුළුවන්. හේමල් රණසිංහගේ පළවෙනි ෆිල්ම් එක විදිහට අපිට හඳුන්වන්න පුළුවන් 2012 රිලීස් වුණ සුපර් 6 කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එකේ සනත් කියන චරිතයට තමයි හේමල් රණසිංහ රංගනයෙන් දායක වුණේ. ඒ වගේම මේ ෆිල්ම් එකට සාරංග දිසාසේකර, රොෂාන් රණවන, පබෝදා සංදීපනි යන ජනප්‍රිය නළු නිළියන් රංගනයෙන් දායක වී තිබුණා. ලිස්ට් එකේ දෙවැනි ෆිල්ම් එක විදිහට තෝරගත්තේ 2015 රිලීස් වුණ ප්‍රවේගය කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වන හේමල් සූර්යබණ්ඩාර කියන චරිතයට රංගන දායකත්වය ලබා දුන්නේ හේමල් රණසිංහ විසින්. ඒ වගේම ජැක්සන් ඇන්තනි, පුබුදු චතුරංග සහ උදාරි පෙරේරා යන අය ප්‍රධාන වශයෙන් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක කරගෙන තිබුණා. තුන්වෙනි ෆිල්ම් එක විදිහට තෝරගත්තේ 2015 රිලීස් වුණ ඇඩ්‍රස් නෑ කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එකේ ජැක්සන් ඇන්තනි, කමල් අද්දරආරච්චි, ශෂා ත්‍රිපියසත් යන අය ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වුණු අතර හේමල් රණසිංහ විසින් කාලිංග කියන චරිතයට රංගනයෙන් දායක වුණා. හතරවෙනි ෆිල්ම් එක විදිහට තෝරගත්තේ ආදරණීය කතාවක් කියන 2016 රිලීස් වුණ රොමාන්ටික් ෆිල්ම් එක. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වන අභිමාන ජයවර්ධන කියන චරිතයට රංගනයෙන් දායක වුණේ හේමල් රණසිංහ විසින්. ඒ වගේම මේ ෆිල්ම් එකට උදාරි වර්ණකොළ සූරිය සහ බිමල් ජයකොඩි යන ජනප්‍රිය නළු නිළියන් දායක කරගෙන තිබුණා. පස්වෙනි ෆිල්ම් එක විදිහට අපි තෝරගත්තේ 2016 රිලීස් වුණ හොර රොමාන්ටික් ෆිල්ම් ගණයට අයිති වන සූම් කියන ෆිල්ම් එක. දිනක්ෂ ප්‍රියසාච්චා, ශෂාද්‍රි ප්‍රියසාද් යන අය සමග මේ ෆිල්ම් එකට හේමල් රණසිංහ නිසල් කියන චරිතයට රංගන දායකත්වය ලබා දුන්නා. හයවෙනි ෆිල්ම් එක විදිහට තෝරගත්තේ 2017 රිලීස් වුණ බන්ධනය කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එකට හේමල් රණසිංහ විසින් රංගන දායකත්වය ලබා දුන්නේ විමල සිරි කියන චරිතයට. හත්වෙනි ෆිල්ම් එක විදිහට 2017 රිලීස් වුණ දේදුණු ආකාශය කියන රොමාන්ටික් ෆිල්ම් එක තෝරගත්තා. මේ ෆිල්ම් එකට ප්‍රධාන වශයෙන් චුලක්ෂි රණතුංග, ටීනා ශනල් යන අය රංගනයෙන් දායක කරගෙන තිබුණු අතර හේමල් රණසිංහ විසින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වන සමුද්‍ර බණ්ඩාර කියන චරිතයට රංගනයෙන් දායක වුණා. අටවෙනි ෆිල්ම් එක විදිහට තෝරගත්තේ 2019 රිලීස් වුණ තාල කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයක් විදිහට දිගහැරුණු අසේල කියන චරිතයෙන් හේමල් රණසිංහව තාල කියන ෆිල්ම් එකේදී දැකගන්න පුළුවන් වුණා. ලංකා ඉතිහාසය ගැන දිගහැරුණු 2019 රිලීස් වුණ විජයබාකොල්ලේ නවවෙනි ෆිල්ම් එක විදිහට තෝරගත්තා. මේ ෆිල්ම් එකට ප්‍රධාන වශයෙන් ෂෙනාලි ෆොන්සේකා, අශාන් ඩයස් සහ චුලක්ෂි රණතුංග යන අයව රංගනයෙන් දායක කරගෙන තිබුණ අතර ප්‍රධාන චරිතයක් වුණ නයනානන්ද කියන චරිතයට හේමල් රණසිංහ රංගන දායකත්වය ලබා දී තිබුණා. 2019 වසරේදීම රිලීස් වුණ යූ-ටර්න් කියන ත්‍රාසජනක ෆිල්ම් එක ලිස්ට් එකේ 10ට තෝරගත්තා. මේ ෆිල්ම් එකට ප්‍රධාන වශයෙන් ගම්යා විජේදාස සහ බිමල් ජයකොඩි යන ජනප්‍රිය නළු නිළියන් දායක කරගෙන තිබුණ අතර ඉන්ස්පෙක්ටර් අංග කියන චරිතයට හේමල් රණසිංහ රංගන දායකත්වය ලබා දී තිබුණා. 11වෙනි ෆිල්ම් එක විදිහට තෝරගත්තේ 2021 වසරේ රිලීස් වුණ කොලම්බෝ කියන ඇක්ෂන් ත්‍රිලර් ෆිල්ම් එක. මේ ෆිල්ම් එකේ ඔස්කර් කියන චරිතයට හේමල් රණසිංහ රංගන දායකත්වය ලබා දී තිබුණා. 12වෙනි ෆිල්ම් එක විදිහට තෝරගත්තේ ආශාවරී කියන රොමාන්ටික් ෆිල්ම් එක. මේ ෆිල්ම් එකට ප්‍රධාන වශයෙන් රුවි ලක්මාලි, දිනිති වල්ගමගේ, බිමල් ජයකොඩි සහ සාරංග දිසාසේකර යන අය රංගනයෙන් දායකත්වය ලබා දී තිබුණ අතර හේමල් රණසිංහ විසින් රණේෂ් සිංහවංශ කියන චරිතයට රංගනයෙන් දායක වී තිබුණා. හේමල් රණසිංහගේ ප්‍රථම ඉන්දීය ෆිල්ම් එක වුණ 2022 වසරේදී සිංහල දෙමළ භාෂාවලින් රිලීස් වුණ සෙකන්ඩ් ෂෝ කියන ෆිල්ම් එක ලිස්ට් එකේ 13ට අපි තෝරගත්තා. මේ ෆිල්ම් එකට ලංකාවෙන් හේමල් රණසිංහ පමණක් රංගනයට දායක කරගෙන තිබුණ අතර අනෙක් සියලුම නළු නිළියන් ඉන්දීය නළු නිළියන් වීම විශේෂත්වයක්. පල්ලවි සුභාෂ්, අක්ෂතා සෝනවනේ, විද්‍යා ප්‍රදීප් සහ අජ්මා ලමීර් යන ඉන්දීය නළු නිළියන් ප්‍රධාන වශයෙන් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වී තිබුණ අතර හේමල් රණසිංහ විසින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වන ප්‍රසන්න කියන චරිතයට රංගනයෙන් දායකත්වය ලබා දී තිබුණා. මාස කිහිපයකට උඩදී සිනමා හල්වල තිරගත වී නිම වුණ ක්ෂීරසාගරයේ කැළඹිලි කියන සිංහල ෆිල්ම් එක හේමල් රණසිංහ විසින් රංගනයෙන් දායක වුණු 14වෙනි ෆිල්ම් එක විදිහට අපි තෝරගත්තා. ඒ වගේම ෆිල්ම් එකට උදාරි වර්ණකොළ සූරිය, ජැක්සන් ඇන්තනි, රවීන් කනිෂ්ක, කුමාර කිරිමාදුර සහ සනත් කොතලාවල යන ජනප්‍රිය නළු නිළියන්ව රංගනයෙන් දායක කරගෙන තිබුණා.
හේමල් රණසිංහ විසින් රංගනයෙන් දායක වන 15 වෙනි ෆිල්ම් එක විදියට සීනේකේ ආදරය කියන ෆිල්ම් එක තෝරගන්න පුළුවන්. මේ ෆිල්ම් එක 2023 වසරේ නොවැම්බර් මාසයේදී රිලීස් වීමට නියමිතයි. ඒ වගේම 16 වෙනි ෆිල්ම් එක විදියට 1970 ලව් ස්ටෝරි කියන ෆිල්ම් එකද 17 වෙනි ෆිල්ම් එක විදියට මරියා ද ඕෂන් ඇන්ජල් කියන ෆිල්ම් එකද 18 වෙනි ෆිල්ම් එක විදියට අයිස්ක්‍රීම් කියන ෆිල්ම් වලට හේමල් රණසිංහ විසින් රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. මේ ෆිල්ම් තුන ඉදිරි වසරවලදී සුවිමට නියමිතයි.